කවුරුත් නමස්කාරය කියන්නේ නම් පංචශීලයේ සමාදන් වීමට. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සාදු කියන්නේ සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු ධම්මසවන කාලෝ අයං භදන්තා, ධම්මසවන කාලෝ අයං භදන්තා, ධම්මසවන කාලෝ අයං භදන්තා, නමෝ තස් භගවතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං, සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං, සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචින්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. සාදු සාදු සාදු. අපගේ ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ලොකුහාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි මේ විහාරස්ථානයේ
වාසය කරන අපේ විමල ජෝති හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. පින්වත්නි, කවුරුත් මේ වෙලාවේදී තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී තථාගත බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කළා. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ බුදු ගුණයන් සජ්ජායනා කළා. අපගේ භාග්‍යවතුන් වහන්සේට ගිලන්පස මල් සුවඳ දුම් පහන් ආදිය පූජා කළා. පින්වත් පිරිස එකතු වෙලා ඒ විදිහ බුද්ධ වතාවත් සිදුකොට දැන් සූදානම් වන්නේ තුන්ලොවට මිනි පහනක් සේ මේ තුන්ලොව දුක් විඳින සත්වයින් දුකින් මිදවීම පිණිස අප්‍රමාණ වූ පාරමී ධර්මයන් පූර්ණ කරමින් උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා දුක් විඳින සත්වයන් මේ දුකින් මිදවීම පිණිස දේශනා කළා වූ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයෙන් එක්තරා ධර්ම පරයයක් එක්තරා ධර්ම කොටසක් ශ්‍රවණය කිරීමටයි. පින්වත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, සුකරාණි අසාධෝනි අත්තනෝ අහිතානි ච යම් වේ හිතංච සාධුං ච තං වේ පරම දුක්ඛරං. මේ ලෝකේහි යම් දෙයක් සත්වගට හිතසුව පිණිස පවතින්නේ නම් ඒ හිතසුව පිණිස පවතින දේ කිරීම බොහොම වෙහෙසකරයි, බොහෝ අපහසුයි. නමුත් මේ ලෝකයේ සත්වගට මනුෂ්‍යයාට අනර්ථයේ පිණිස පවතින යමක් වේද, දුක පිණිස පවතින යමක් වේද, ඒ සිදු කිරීම බොහෝ පහසුයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ යම් වේ හිතංච සාධුංච තං වේ පරම දුක්ඛරං. යමක් අර්ථයේ පිණිස පවතින්නේ නම්, යහපත පිණිස පවතින්නේ නම්, ඒ අර්ථයේ පිණිස යහපත පිණිස පවතින දේ සිදු කිරීම බොහෝ වෙහෙසකර වූ කාර්යයක්. ඉතින් ඒ නිසා මෙතන ඉන්න පින්වත් පිරිස මේ වෙලාවේදී සිදු කරමු ලබන්නේ තමන්ට අර්ථයේ පිණිස පවතින දෙයක්, යහපත පිණිස පවතින දෙයක්. එහෙනම් දැන් මෙතන වටේ ඉන්න අයට සිද්ධ වෙනවා තමන්ට අහිතක් සිද්ධ නොකරගන්න මේ ධර්ම කතාවට අහුම්කම් දෙන්න. එහෙම නැතිනම් ඔහු තමන්ට අනර්ථයක් කරගන්න කෙනෙක් උගනවා. ඒ නිසා ඔබට මම මේ ගාථා පාඩේ සඳහන් කළේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය පුරුදු කරනවා කියන එක තමයි මේ ලෝකයේ තිබෙන දුෂ්කරම කාරණේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ තමයි පින්වත්නි මේ හිතේ තියෙන රාගය දුරවීම පිණිස වීරිය කිරීම, මේ හිතේ තියෙන ద్వේෂය දුරවීම පිණිස වීරිය කිරීම, මේ හිතේ තිබෙන මෝහය දුරවීම පිණිස වීරිය කිරීම. ඒ නිසා මහා සංඝරත්නයේ හැටියට අප ඔබට ධර්මාවාදයක් කරනවා. මෙතන විශාල පිරිසක් සිටිපමණින් මේක ධර්ම දේශනාවක් වන්නේ නැත. ධර්ම දේශනාවක් වෙන්න බලපාන පළවෙනිම කාරණය තමයි රැස්සලා ඉන්න අය කෙරෙහි තියෙන ඕනි ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නැතිනම් ඔබ වාඩි වෙලා වචන ටිකක් අහනවා විතරයි. නුවණ තියෙන කෙනා කල්පනා කරන ක්‍රමවේදයක් තමයි අට්ඨිකත්ව මානසිකත්ව ධම්මං සුණාති. අනේ අපිට මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම කතාව බොහෝම දුෂ්කර වූ දෙයක්, මේක බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ දුක් විඳලා අවබෝධ කළ දෙයක් කියලා ධර්ම ගෞරවයේ සහිතයි ධර්ම කතාව ශ්‍රවණය කරන්නේ. එහෙම ශ්‍රවණය කරන අය ඕහිත සෝතෝ ධම්මං සුණාති, ඒ ධර්ම කතාවටමයි කන් යොමු කරන්නේ. එතකොට වෙන සිතිවිලි වලට යන්නේ නැහැ. එහෙම වෙන සිතිවිලි වලට යනවනම් ඒක ධර්මයේ ශ්‍රවණය කිරීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මා මේ ධර්ම කතාව කරන්නේ මෙතන ඉන්න හැමෝටම නොවේ, කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය තියෙනවා නම් ඒ ගෞරවය තියෙන පිරිසටයි මේ ධර්මය
අන්න අයට මේ ධර්මය අදාළ වෙන්නේ නැත. ඒ නිසා ශ්‍රද්ධාව තියෙන අයටයි මේ ධර්මය, අන්න අයට මේ ධර්මයේ අයිතියක් නැත. වීරිය තියෙන අයටයි මේ ධර්මය, අන්න අයට මේ ධර්මයේ අයිතියක් නැත. නුවණින් විමසන අයටයි මේ ධර්මය, අන්න අයට මේ ධර්මයේ සුලඟකවත් අයිතියක් නැත. ඒ නිසා මම කල්පනා කළා මත අවසාන දිනේදී ඔබට කියලා දුන්නොත් උපකාරකයි කියලා අපගේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම කතාව. මේ ධර්ම කතාවට මා මාතෘකා කරගත්තේ සංයුක්ත නිකායෙහි තිබෙන සූත්‍රය. ඒ සංයුක්ත නිකායෙහි තිබෙන සූත්‍රයට කලින් මම ඔබට පුංචි කාරණයක් මතක් කරන්නම්. එකල මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම කතාව ඇසුවේ කොහොමද කියලා අපේ ලක්වැසි ජනතාව. පින්වත්නි, මීට බොහෝ කලකට පෙර අනුරාධපුරයේ තිබෙනවා ආර්ය වංශ ප්‍රතිපදාව කියලා ප්‍රතිපදාවක්. ඒ ආර්ය වංශ ප්‍රතිපදාව දේශනා කරනවා කියවෙන් පස්සේ රුහුණු පිළි මායා කියන මේ සියලුම ප්‍රදේශවල බොහෝ පිරිස් අනුරාධපුරයට රැස් වෙනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්ම කතාව අහන්න. මෙහෙම මේ ආර්යවංශ ප්‍රතිපදාව දේශනා කරන කාලෙක එක අම්මා කෙනෙක් තමන්ගේ කුණු දූ දරුවා අරගෙන ආවා ආර්යවංශ දේශනේ අහන්න. ආර්යවංශ දේශනේ අහන්න එනකොට මුළු පළාතම පිරිලා ඉඩක් නැහැ. මේ අම්මා හීන් සීරුවේ පුංචි ගස්කොළන් තියෙන ටිකකට ගිහිල්ලා වාඩි වුණා. වාඩි වෙලා මේ අම්මා ධර්මය අහනකොට මේ ගස්කොළ අතර හිටිය සර්පේ අර සර්පයා දරුවට දෂ්ට කළා. මොකක් වෙන්නේ? දැන් මෙකල දැන් ඔබට මේ දරුවන් සෙල්ලම් කරනකොට ඒ ඈත් එක්කන සිත තියෙන්නේ නේද? ඔබ මෙතන ධර්මාසනේ මේ බණ අහන් හිටියට ඔබේ සිත් තියෙන්නේ ධර්මය තුල නෙවෙයි. බොහෝ දෙනෙක්ගේ සිත් තියෙන්නේ වෙන වෙන දේවල් තුල. අර අම්මා කල්පනා කරනවා මම බැරි වෙලාවක් දැන් මෙතන මේක ප්‍රකාශ කළොත් මේ ධර්ම කතාවට බාධාවක්. ඒ නිසා මේ අම්මා දරුවේ උරුප්පේ තියාගෙන අර දරුවා ධර්මය අහනවා. මෙකල අයට ಗುಣ දන්නේ නැති නිසා මේවා සුරංගනා කතා. මෙකල අයට ශ්‍රද්ධාව නැති නිසා මේවා සුරංගනා කතා. දැන් ඔන්න අර දරුවාට අර විස ටිකෙන් ටික සරිලගත වෙනවා. මේ අම්මා පාන්දර කාලේ ආර්යවංශ ප්‍රතිපදාව අවසන් වුණයින් පස්සේ අර දරුවාත් අරගෙන මේක තියෙන්නේ රසවාහිනියේ. අසවාහිනී කියවන්න සීහල වස්තු කියන ග්‍රන්ථේ. අර අම්මා මහා සංඝරත්නයේ ළඟට අර දරුවෙක් කරගෙන ගිහිල්ලා කියනවා ස්වාමීනි, ඊරි ආර්යවංශ දේශනය ශ්‍රවණය කරනකොට මට මෙහෙම සිද්ධියක් වුණා. ස්වාමීන් වහන්සේ ලැබුවා අම්මා මොකද කළේ? ස්වාමීනි මං කිසිවක් කළේ නැහැ, මං දැන් කරනවා කියලා දෙයක්. මොකක්ද කරන්නේ? ඔව් ස්වාමීනි, මම සත්‍ය ක්‍රියාවක් කරනවා කියලා. ඒ සත්‍ය ක්‍රියාව තමයි මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශාස්ත්‍රු ගෞරවයෙන්ුයි ශ්‍රවණය කළේ. මා බුදුරජාණන් වහන්සේගේ ධර්මය වචනයක් පාසා ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළා. ඒ තුල යම් සත්‍යයක් තියනවා නම් ඒ සත්‍යානුභවයෙන් මගේ දරුවා සුවපත් වේවා. මේකද මෙතන ඉන්න කාටවත් ඒ සත්‍යක්‍රියාව කරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් අර දරුවා බලන් ඉන්නකොට ඒ දරුවාගේ විස ටිකෙන් ටික ප්‍රහේන වෙලා නිරෝගී වුණා. අන්න ධර්මයේ තියෙන අසිරිය. හැබැයි ඒ ධර්මයේ තියෙන අසිරිය ලබන්න පුළුවන්, ධර්මයේ තියෙන අසිරිය දකින්න පුළුවන් කා සඳහාද? ශ්‍රද්ධාව තියෙන අයට පමණයි. එහෙම නැතිනම් මේ ධර්මයේ රසය, මේ ධර්මයේ තියෙන ගැඹුර තේරුම් කරගන්න බැරි වෙනවා. ඉතින් මේ කතාව මම ඔබට මතක් කරමින් මම අද ඔබට අපගේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනයක් දේශනා කරනවා. මා මුලින් කීව අද මා දේශනා කරන්න මනාපුණේ සංයුක්ත නිකායේ තිබෙන සූත්‍රයක්. මේ සූත්‍රයේ තිබෙන්නේ සෝතාපට්ටි සංයුක්තය. සංයුක්ත නිකායේ 5:2 පොතේ සෝතාපට්ටි සංයුක්තයේහි සූත්‍රයේහි නම තමයි සෝතාපට්ටි අංග සූත්‍රය. මොකක්ද සූත්‍රයේ නම? සෝතාපට්ටි
අංග සූත්‍රය. ඒ සූත්‍රය මෙහෙමයි පින්වත්නි. ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්නිකස්ස ආරාමේ. එක් කලෙක අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ තමයි වැඩ වාසය කරන්නේ. අතෝ භගවා ආයස්මන්තං සාරිපුත්තං ඒතද වෝච. මෙහිදී අපගේ භාග්‍යවතුන් වහන්සේ ධර්ම සේනාධිපති අපගේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේට අමතනවා සාරිපුත්‍රය කියලා. සාරිපුත්‍රයන් වහන්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේට පච්චස්සෝසුම් භගවා ඒතද වෝච ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා පිළිවදන් දෙනවා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේගෙන් අහනව පැනයක් සෝතාපට්ටි අංගන්ති දන් සෝතාපට්ටි අංගන්ති සාරිපුත්ත උච්චති. සාරිපුත්‍රය සෝතාපන්න අංග සෝතාපන්න අංග කියලා බොහෝ දෙනා කියනවා. ඔබත් කියනවනේ දැන් නේද? කිත්තවතං කෝ සාරිපුත්ත සෝතාපට්ටි අංගන්ති. සාරිපුත්‍රය සෝතාපට්ටි අංග කියන්නේ මොනවානද කියලා භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපගේ ධර්ම සේනාධිපති භාග්‍යවතුන් වහන්සේගේ අවරස පුත්‍ර වූ සාරිපුත්‍රයන් වහන්සේගෙන් විමසනවා. ඔන්න බලන්න සාරිපුත්‍රයන් වහන්සේ දෙන උත්තරය හරි අසිරිමත්. චතස්සෝකෝ වන්තේ සෝතාපට්ටි අංගන්ති. භාග්‍යවතුන් වහන්සේ සෝතාපට්ටි අංග තියෙනවා හතරක්. ඒ සෝතාපට්ටි අංග හතරෙන් පළවෙනි මංගේ තමයි සත්පුරිස සංසේවෝ, සත්පුරිස ඇසුර. ඉතින් මෙතනදී මම ඔබට මේ සෝතාපට්ටි අංග ගැන කියන්න කලින් මේ සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගඵලයන් වල තියෙන වටිනාකම වැදගත්කම කියලා දෙන්නම්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේහි අවබෝධ කරගත්ත ධර්මයන් තියෙනවා සතර. ඒ ධර්මයන් සතරෙන් පළමු යන තමයි දුක නම් වූ ආර්ය සත්‍ය. අපි කාටත් පොදු දුක නම් වූ ආර්ය සත්‍ය තමයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කරගත්ත පළවෙනිම ධර්මය, පළවෙනිම සත්‍ය. ඒ දුක තුල ජීවත් වෙන සත්වයා දුකෙන් මිදීම පිණිස නානාර්ථවත් දේ සිදු කරනවා. බටහිර ලෝකයේ අය මේ දුක් විඳින මිනිසුන් දුකෙන් මිදවීම පිණිස ක්‍රම තුනක් හොයාගෙන තියෙනවා දැන්. ඒ තුනෙන් පළවෙනි ක්‍රමය තමයි මත්පැන් සහ මත්ද්‍රව්‍ය. ඔන්න දුක් විඳින කෙනා තමන්ගේ දුක් පීඩා දුරු කරන්න මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරනවා. දැන් ඔන්න හිනත් වෙනවා ගැටි නේද? එහෙම හිනා වුණා මොන ඔයයි උරව් වෙනවා අපිට. දෙවනි දුක් විඳින මිනිසුන් දුකෙන් මුදවන්න බටහිරයි යොදපු උපක්‍රමය තමයි ලිංගි තත්ත්වය. තුන්වෙනි ක්‍රමය තමයි ඔයයි කවුරුත් ආසාවෙන් ජීවිතය අංගයක් කරගෙන ඉන්න ගොසිප්. එහෙම නැත්නම් ඔයගේ ඔය තියෙන අන්තර්ජාලය. ඔන්න බටහිර පිරිස් මේ දුක් විඳින පීඩා විඳින මිනිසුන් මේ පීඩාවෙන් යම් මට්ටමකට හෝ දුරු කිරීම පිණිස හොයාගත්ත ක්‍රම තුන. ධර්ම රසය දන්නේ නැති මිනිසුන් දැන් ඒ දේවල් පසුපස හඹා යමින් ජීවිතේ සතුට හොයනවා. නමුත් තවාසනාව නම් තාම ඔබ හෙව සතුට ඔබට ලැබිලා නැත. සතුට නොලබුණ කෙනාගේ හඳුනා ගන්න පුළුවන් ස්වභාවය තමයි තරහ ගැනීම, අකමැත්ත හදා ගැනීම, වෛර කිරීම, ඊර්ෂ්‍යා කිරීම, රාගය හදා ගැනීම. ඊළඟට දුක් සහිත කෙනා හඳුනා ගන්න පුළුවන් තවත් පහසුම ක්‍රමයක් තමයි කිසිම කමකට නැති මාන්නින් ජීවත් වීම. ඔන්න දුක් විඳින සත්වයන් හඳුනා ගන්න පුළුවන් ක්‍රමය. අපගේ භාග්‍යවතුන් වහන්සේත් මේ ලෝකෙට හොයාගත්තා දුකින් අත මිදීමේ ක්‍රමය. උන්වහන්සේ හොයාගත්ත පළවෙනිම දේ තමයි මේ දුක හටගන්නේ කුමක් නිසාද? දුක හටගන්න පළවෙනිම සාධකයේ පළවෙනිම හේතුව තමයි සත්වයා තුළ තිබෙන තෘෂ්ණාව, ඇලීම. එහෙනම් දුක නැති කරන්න නම් සත්වයා නැති කරන්න ඕනි තෘෂ්ණාවයි, ඇලීමයි. ඊළඟට අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ සත්වයාගේ සතුට ආවරණය කරන ධර්මයන් තියෙනවා පහක්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. මෙන්න මේ කියන ධර්මයන් කෙනෙක් තුළ ක්‍රියාත්මක වනු අනම්
ඔබ මොන තරම් මතු පිටින් සිනහ වෙලා හිටියත් ඔබේ ඔය පේන්නේ සිනහව ඇත්ත සිනහවක් නොවේ. මවාගත්ත සිනහවක්. හැබැයි ඔබ තමන්ගේ මනසින් පුදුමාකාර විදිහට බිඳවෙමින් ජීවත් වෙන්නේ. අතීතය ගැන හිත හිතා ශෝක කරනවා, අනාගතය ගැන හිත හිතා ශෝක කරනවා, ශෝකින් ශෝක කර කර ශෝක කර කර මුළු ජීවිත කාලය කලුරිය කරන කම්ම දුකින් සොම්නසින් නොලැබූ දේවල් ලබන චේතනාවෙන්, ලැබූ දේවල් රකින්න චේතනාවෙන් ජීවත් වෙමින් මරණය දක්වාම ගත කරනවා. මිය ගිහිල්ලා උපදිනවා සතර අපායයි. ඒ නිසා බුදුන් වහන්සේ හොයාගත්ත පළවෙනිම දේ දුක නම් වූ ආරේ සත්‍ය, ඊළඟ දේ තමයි දුක්ඛ සමුදය නම් වූ ආරේ සත්‍ය දුකට හේතුව. ඊළඟට අපගේ භාග්‍යවතුන් වහන්සේ හොයාගත්ත සත්‍ය තමයි දුක් නිරෝධ කිරීම නම් වූ ආරේ සත්‍ය. ඊළඟට හොයාගත්ත සත්‍ය තමයි දුක් නිරෝධ කිරීමේ මාර්ගය. ආංගේ දුක් නිරෝධ කිරීමේ මාර්ගය හොඳට මතක තියාගන්න. මේ බුද්ධ ශාසනයයි කියලා කියන්නේ පින්වත්නි, මම ඔබට පුංචි කාරණයක් මතක් කරන්න. පින්වත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ මහා සීහනාද කියන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සාරිපුත්‍රයන් වහන්සේට කියනවා, සාරිපුත්‍රය, මම සියලුම රජ සැප සම්පත් අතහැරලා දාලා දුකින් මිදීමේ ක්‍රමයක් සෙවීම පිණිස වීරිය කළා. තව සූත්‍රයක් තියෙනවා ආර්ය පරිේෂණ සූත්‍ර කියලා. ආර්ය පරිේෂණයක් කළා කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි, කුමක්ද සත්‍ය කුමක්ද කුසලයේ දුකින් මිදීමේ. සාරිපුත්‍රය මේ සත්‍ය හොයන කාලේ මම අවුරුදු 6ක් කෙනෙක්ට හිතා ගන්නවත් බැරි දුක් විඳා. සාරිපුත්‍රය සමහර කාලවල මම අනුභව කළේ එක බද්දෝත. සාරිපුත්‍රය මම සමහර කාලවල අනුභව කළේ එක මුන්දෝත. සාරිපුත්‍රය සමහර කාලවල මම අමුසොහොනේ භාවනා කරනකොට ගවයෝ බලාගන්න ගොපළු ළමයි ඇවිල්ලා මගේ ඇඟට කෙල ගහනවා. මගේ ඇඟට මෝත්‍රා කරනවා. මගේ මේ නාසයට ඉරටු කූරු වලින් කන් වලට ඉරටු කූරු වලින් අනිනවා. සාරිපුත්‍රයේ එච්චර දුකක් විඳලයි මම මේ ධර්මය අවබෝධ කරගත්තේ. හැබැයි අපට අද මේ බෞද්ධයෝ කියන පිරිස් දකිනකොට හරිය සංවේගයක් උපදිනවා. මේ අය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කිය කියා උදන් අනමි. බුද්ධ ශාසනය පුරුදු කරන්නේ නැත. මේ කාලේ බොහෝ දෙනා ශාසනය කියලා හිතන්නේ දන් දෙන එක. ඔන්න අම්මා හරි තාත්තා හරි පවුල කෙනෙක් හරි මේ ගියම සාංගික දානයක් දෙනවා. ඔන්න එතකොට වමනා වෙනවා ශාස්ත්‍රුන් වහන්සේවයි සංඝයාවයි. එහෙම නැතිනම් ධර්මයේ කතාවක් නැහැ. එහෙම නැතිනම් ශ්‍රාවක සංඝයාගේ කතාවක් නැහැ. ඊළඟට ඔන්න කෙනෙක් මිය යනවා. මිය ගියයින් පස්සෙ ඔන්න මතක් වෙනවා ශාස්ත්‍රුන් වහන්සේවයි ශ්‍රාවක සංඝයාවයි. ඊට පස්සෙ ඔන්න පිරිතක් වමනා වෙනවා. පිරිතක් වමනා වුණායින් පස්සේ ඔන්න මතක් වෙනවා ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවක සංඛ්‍යාවයි. ඊළඟට ඔන්න දරුවෙක් ලැබෙනවා. ඒ කාලේ මතක් වෙනවා ඔන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඛ්‍යාවයි. හොඳට මතක තියාගන්න, බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ දේවල් වලට නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ නමක් මේ ලෝකේ පහළවන්නේම මේ හිතේ තිබෙන ලෝභ ද්වේෂ මෝහ තරහ අකමැත් අමනාප වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යා කියන කෙලෙස් ගති දුරු කිරීමේ මාර්ගයක් පෙන්වා දෙන්නට. ඒ නිසා සැබෑ බෞද්ධයා හඳුනා ගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ඔහු හිතේ තියෙන තරහ දුරු කිරීම පිණිස වීරිය කරනවා. ඔහු හිතේ තියෙන රාගය දුරු කිරීම පිණිස වීරිය කරනවා. ඔහු හිතේ තියෙන මුලාව දුරු කිරීම පිණිස වීරිය කරනවා. ආන් එහෙම වීරිය කරන පුද්ගලයා පළවෙනියෙන්ම හඳුනා ගන්නවා, මට මේ මාර්ගයේ ගමන් කරන්න දුක් නිරෝධ කරන්න උපකාර වන පළවෙනි මංගය කුමක්ද? මේ කාලේ කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි PhD එක කියලා. එහෙම නැතිනම් කියයි ඔන්න මොකක් හරි අමුතු දෙයක් සල්ලි තියෙන්න ඕනි කියයි. ජාහන වාහන තියෙන්න ඕනි කියයි. ඔන්න මේ කාලේ දුක් නිරෝධ කරන ක්‍රමය. මේ කාලේ තරුණ දරුවෙක්ගෙන් ඇහුවොත් එහෙම පොතේ සතුටෙන් ඉන්න කොහොමද කියලා, ඕස්ට්‍රේලියාවේ සිටිසන් ඕනි කියයි. ඔන්න මෙකල සතුට වෙන ක්‍රමය. හැබැයි සැබෑ ආර්ය ශ්‍රාවකයා සතුටෙන් ජීවත් වෙන්න බලනවා බුද්ධ දේශනාවට අනුව. භාග්‍යවතුන් වහන්සේ සතුටින් ඉන්න දේශනා කරපු පළවෙනි අංගය කුමක්ද? ඔන්න නුවණ තියෙන පින්වත් ශ්‍රාවකයාට සසර පින තියෙන ශ්‍රාවක දරුවට වෙන්න පුළුවන්, බැරි විට වෙන්න පුළුවන් ඇහෙනවා බුද්ධ දේශනාවේ සතුටින් ජීවත් වෙන්න උවමනා කරන පළවෙනිම සාධකය තමයි කල්යාණ මිත්‍රාශ්‍රය.
සද්ධර්ම ශ්‍රවණය කරන. මොකක්ද එහෙනම් පුතේ සතුටින් ඉන්න මේ නිවනට උපකාර වෙන